ස්වාමිනාසී ඉතාමත් ප්‍රබල කර්මයක් කෙනෙක්ට බලපානවා නම් ඒ කර්මඵලය දුර්වල කරන්න දිගින් දිගටම කුසල්හි නිරත වීමද ස්වාමින් වහන්සේ කරන්න ඕනේ. එහෙමයි කර්මයක් නැති කරගන්න හේතුන් කීපයක් තියෙනවා නෝනා. එකක් තමයි වඩා ශක්තිමත් කුසලයකින් අකුසලයට යටපත් කරනවා. දැන් ඒක නෝනායි මහත්යෙකු යාව. ඒගොල්ලෝ දැන් ජීවිතේ මැදි වයසත් පහු වෙලා වයෝ වෘද්ධයි. ඇවිල්ලා කිව්වා ස්වාමින් වහන්සේ අපේ හිතට බලවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ තමයි තරුණ කාලේ අපි ධර්මයේ තුල හිටියේ නැහැ. තරුණ කාලේ ධර්මයේ තුල හිටියේ නැති නිසා අපි විවාහ වෙච්ච අලුත අපි ගබ්සාවක් සිද්ධ කළා. එදා මේ ගබ්සාව වැරදි කියලා අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් දැන් මේ ධර්මයේ තුල ශක්තිමත් වෙනකොට දැන් ස්වාමීන් වහන්සේ මේක අපිට හරිම පීඩාවක්. මං ගා පුතේ ඔබට මේක නිරතුරුව මතක් වෙනවාද? එතකොට මේ මහත්යෙකුව ඔව් මට මතක් වෙනවා කියලා. මං කෝ එහෙනම් මේක බරපතල ප්‍රශ්නයක්. මොකද හිත කියන්නේ මායාවක්. තේනත් හිත කියන්නේ මායාව මොකද අපි කවදා හරි මරණ මොහොතක බලවත් වූ අකුසලයක් අපිට මතු කළා දෙනවා. ඒතකොට බලවත් අකුසලයේ මරණ වේලාවට ගබ්සාව මතක් වුණොත් ප්‍රාණඝාතයකට අදාළ ඊළඟ ප්‍රතිසන්දිය යන්නේ. ඒ නිසා මං කිව්වා එහෙම මතක් වෙනවා නම් මේක දැන් බරපතලයි. එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ ළමා රෝහලට යන්න. ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉන්න ජීවිතයත් මරණයත් අතර සටන් කරන දරුවෝ. ඒගොල්ලන්ට බෙහෙත් ගන්න අම්මා තාත්තලාට වත්කම් නැහැ. එවැනි දරුවෝ දෙතුන් දෙනෙක් තෝරාගෙන ඒගොල්ලෝ ජීවත් වෙනකන් අවශ්‍ය සියලුම දේ කරන්න. බෙහෙත්ේ සියලුම දේ කරන්න. කරලා ඒ දරුවෝ දෙන්නා ජීවත් වෙනවා දකිනකොට මං කළා වූ මගේ අතින් නැති වුණා වූ දරුවාට මං ජීවිත දෙකක් දුන්නායි කියලා යටපත් කරන්න. මේ ශක්තිමත් කුසලේ අර අකුසලේ යටපත් කරන්න. එහෙම කළොත් ඒක යටපත් වෙනවා. නමුත් එහෙමත් කරලා එයා ආයිමත් අර දක්ෂාව ගැන හිතන්න ගියොත් කවදාකවත් ඒක යටපත් වෙන්නේ නැහැ. තමන්ගේ දක්ෂභාවය තියෙන්න ඕනේ. තේරෙනවද? මම හිත කියන්නේ මාර ඒක තේරුම් ගන්න ඕනේ. මේ අකුසලය අර වගේ ශක්තිමත් කුසලකින් යටපත් කරලා ඒක එතනින් අමතක කළා දාන්න ඕනේ. එමත් මතකෙට ගන්න බෑ. මොකද එයා දැන් හිතෙන් චේතනාව සකස් කරන් ඉන්නේ මං ඒක යටපත් කළා කියලා. එහෙම කරලා නොනං ශක්තිමත් අකුසල් ශක්තිමත් කුසල් තුලින් යටපත් කරන්න පුළුවන්. තේරෙනවද? දැන් අපි කියමු කෙනෙක්ගේ අතින් බල්ලෙක් මැරලා තියෙනවා. නමුත් මේ බල්ලා මැරිච්ච එක හැම වෙලාවෙම එයාට සීපත් වෙනවා. තේරෙනවද? එහෙම සීපත් වෙනකොට එයා මොකද කරන්න තියෙන්නේ? කන්න බොන්න නැති බලල් පැටියෙක් හරි ගෙනල්ලා එයාට කන්න බොන්න දීලා ලොකු මහත් වෙනකන් කන්න බොන්න දීලා එයාව ගිල්ල කොහට හරි අතහැරලා දානවා. දාලා මගෙන් නැති වුණා වූ සතාට මං ජීවිතයක් දුන්න කියලා. ඒ කියන්නේ තමන් අදක්ෂ නැත්තම් මේවා යටපත් කරගන්න. තමන් දක්ෂ වෙන්න ඕනේ අර විදිය උපක්‍රමශීලීව හරි යටපත් කරගන්න. එහෙමත් නැත්තම් තමන්ගේ අතින් අකුසලයක් වෙලා තිනවන නම් අතීතේදී වෙච්ච අකුසල් ගැන ගැටෙන්න යන අවස්ථාවයක් නැහැ. මොකද අකුසල් වෙච්ච සිල්පද බිඳීම් ගැන අපි ගැටෙන්න ගියොත් ඒ ගැටෙන හිතෙන් අපි මැරුණොත් අපි යන්නේ දුගතියට. නමුත් අපරාධය. රකින සිල්පද හතරක් මෙතන තියෙනවා. රකින සිල්පද හතරක් කියලා අපරාධේ විදුන සිල්පදේ ගැන ගැටිලා අපි නිරේට වැටෙනවා. ඒ නිසා විදුන සිල්පදේ ගැන හිතන්න යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක නිවැරදි කරගන්න. නමුත් රකින සිල්පද හතර ගැන හිතලා සතුටු වෙන්න. ජීවිතෙන් අපේ අතින් වෙච්චා වූ වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද නැවත මතු කරලා ගන්න යන්න එපා. මොකද චේතනාවයි කර්මය සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ඒක හැම වෙලාවම අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා ඒක යටපත් කරලා ගන්නයි තියෙන්නේ. අතීතේ වුණා වූ සිද්ධිය ඒ සංස්කාරයන්ගේ ස්වභාවය අනිත්‍යයි කියලා දාලා යටපත් කරන්න ඕනේ. ඒව නැත්තම් ශක්තිමත් කුසලයකින් අකුසලයට යටපත් කරලා දාන්න අපි දක්ෂ වෙන්න ඕන.